Subuh udah senak bawa silum itu nanti. Ada abis family ini laki TV ayat ini. Suwisesi u putgal yang hambaya naga mana? Wisesi itu pasalak ke mevar usas pel. Wibahagya jaya gatu kaik sah manusia suwe dekam manoti bino dia niak. Ithamatma dirga kali ini parushrome kimpasse. Wisibidyalaya waran laba. Ayah pavani lakshika diye niye. Jadi ayahnya mie berdasarkan ayat ada mie garu viduhal peti niye, adarni guru mandale, adarni ya yahluyehilu, nanggila, ini ukum film deh na, prasansani niye, lese agai ini kita lakkarno, ini agai ini kita lakkiri mat thula, ini rupa ramu fill, ugalangge, jangga madura katane itu, YouTube bekerja, gain tamanya apa mie lakni TV, ayatane behesak ganah dan, jadi අපිත් එක්ක රැඳි සිටින සිළුම දෙනා ඒ වැඩසටහනත් එක්ක අපි සුසන්‍යෝග වෙමු එන්න බලමු Terima kasih.
Namun, para ibu, sama ada berat asal ibu tak pilih dia, pusat awet dia bilang.
Mata schooling, evagi magi ammai tattai godak udaw kara, visheshayenma iskole vidyalpati thumiya Nelum madam, eya mata godak udaw kara, mama 6 wasara idan iskole vaari vibhagawalata vitarai sambandh une. Vaari vibhagawaladi api taathage athe hama papers ekak hama prashna patrayanma gedara ewala ipasi man ewa karala ahapaw yawwama iskole guruwaru ewa okkoma lakunu karala mata e wage waradi e hama deema godak niwaradiwa ewa kiyala dunna oya paasalath ekka sambandhune godak adu wenna hima naththam nibbandawum paasalath ekka sambandha unada mama hama thissema iskole teachers lath ekka hama thissema katha baha kara ඒගොල්ලෝ කියලා දුන්නා කොහොමද පාඩම් ඒ අවශ්‍ය වටපිටාව ඔයාලට හම්බ වුණා ඒගොල්ලෝ කොහොමද පාඩම් වැඩ කරන්න කියලා කියලා දුන්නා දන්න දේ ප්‍රශ්න හැම තිබ්බොත් ඒ වෙලාවෙ මට අහන්න පුළුවන් වුණා එතකොට ඔයා කොහොමද වාගේ අගමැති බාලිකාවියන්ට නංගිලට මොනවාද දෙන ආදර්ශය සහ අදිෂ්ඨානශීලී භාවය පිළිබඳව මොනවද ඔයා කියන්නේ මට කියන්න තියෙන්නේ ඔයාලගේ ජීවිතේට කොච්චර ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්න කොහොම හරි හැමෝගෙම ජීවිතේට ප්‍රශ්න එනවා ඒ තේව निराකරණය කරගන්න අපේ ශක්තිය කියන්නේ මානසික ශක්තිය ගොඩක් වැඩියෙන් තියෙන්න ඕන තමන්ගේ කායික ශක්තියට වඩා මානසික ශක්තිය කියන එක ගොඩක් වැඩි ඒ හින්දා තමන්ගේ ජීවිතේට කොච්චර ප්‍රශ්න ආවත් ඒවට හොඳට මුහුණ දෙන්න කියන එක තමයි පුතේ ඔයාලට තේරෙනවද මේ අධ්‍යාපන රටාව තුල මේ යන ආර්ථික රටාව තුල මේ ලංකාවේ හැසිරෙන සියලුම රටාවන් තුල අධ්‍යාපනය කියන කඩේම ජයගත්තොත් විතරයි අපිට ජයග්‍රාහී ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔව් අපි ඉගෙන ගන්න එක අපිට ඉගෙන ගන්න තියෙන්නේ අවුරුදු 13ක් කාලයක විතරයි පාසල් අධ්‍යාපනයේ තියෙන්නේ. ඒ පාසල් අධ්‍යාපනය ඇතුලේ හැමදාම ඉස්කෝලේ ගිහිලා හැමදාම වාර විභාගවලට සහභාගී වෙන එක ගොඩක් වැදගත්. ඒක තමන්ගේ අන්තිම වාර අන්තිම උසස් පෙළ ඒ වගේම සාමාන්‍ය පෙළ ඒ හැම විභාගෙම ගොඩක් වැදගත් වෙනවා ඉස්කෝලේ කියන එක. ඒ හින්දා කොහොම හරි ඉගෙන ගන්න එකට මුල් තැන දීලා වැඩ කටයුතු කරන්න එක තමයි. මම හිතනවා ඔයාට පාසල් ජීවිතය තුල ලැබිය යුතු වටිනාම දායාදේ හම්බෙලා තියෙනවා. ඒ දායාදේ ලබා දෙන්න උරෙන් උර ගැටිච්ච සීල දනාව මතක් කළොත් අවසාන වරට මුලින්ම මගේ අම්මයි තාත්තයි මතක් කරන්න ඕනේ. මාව මාව හැමතිස්සෙම කොච්චර මං බෑ කිව්වත් අම්මා හැමතිස්සෙම මාව දිරිමත් කරනවා කොහොම හරි පාඩම් වැඩ කටයුතු කරන්න. ඒ වගේම මගේ තාත්තත් හැමතිස්සෙම කොහොම හරි මේ වාර විභාග වලට ස්කෝලෙට ගේනවා මාව. ඒ වගේම ඉස්කෝලේ නෙළුම් මැඩම් තමයි ගරු විදුහල්පතිනිය තමයි මට
ඉස්කෝලේ වැඩ කටයුතු එක දිගට මගේ මෙච්චර කාලයක් 6 වසර ඉඳන් 13 වසර වෙනකන් එක දිගට වැඩ කටයුතු ටික කරගෙන යන නිලු මැඩම් ගොඩක් උදව් කරා. ඒ වගේම අංශ ප්‍රදාන ගුරු භවතුන් ඒ වගේම විෂයන් උගන්වපු මිස් ගුරු භවතුන් ඒ හැමෝම ගොඩක් උදව් කරා. පන්තියේ යාළුවෝ කොහොමද? පන්ති යාළුවෝ ඒගොල්ලෝ මට කොරෝනා කාලෙදි තමයි අතර හම්බුනේ. ඒගොල්ලෝ ඔන්ලයින් අධ්‍යාපනය, මාර්ගගත අධ්‍යාපනය. මාර්ගගත අධ්‍යාපනයේදී තමයි ඒගොල්ලෝ හම්බුනේ. ඒගොල්ලෝ මට මං ටිකක් පාරක් වෙලා තමයි ස්කෝලේ ඔන්ලයින් ඒවට සම්බන්ධ වුනේ. එතකොට ඒ වගේ හැම සටහනක්ම ඒගොල්ලෝ මට දුන්නා. එයාට ගොඩාක් හදපිරි ස්තුතියි. ඒගොල්ලන්ට ගොඩාක් හදපිරි ස්තුතියි පිරිනමනවා. මේ තමයි අපේ රට බලාපොරොත්තු වෙන, අපි බලාපොරොත්තු වෙන, හැමෝම බලාපොරොත්තු වෙන රට හදන්න පුළුවන් සුසංයෝගය එකතු කරන තැන තමයි පාසල. මේ අතරම කායික ශක්තිය අඩු වුණා. මානසික ශක්තිය ඒකාලෝක කරගෙන අද ජීවිතේ ජය ගන්න, විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න මේ දිනේට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අද අපි සුවිශේෂ පුද්ගලයන් හමු වෙන අවස්ථාවක ඒ දියණියගේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා රැඳී සිටින් සුදි. අද අපි රැඳී සිටින්නේ පානදුරපුරවරේ අද්විතීය පාසලක්. හිටි කාලයක් තුල ඉතාමත්ම ජයග්‍රහණ රැසක් පානදුරපුරවරේට ලබා දුන්නු විද්‍යාලයක්. ඒ තමයි පානදුර අගමැති බාලිකා විද්‍යාලය. ඉතින් අපි මේ සුවිශේෂ මිනිසුන් සොයාගෙන යන මේ ගමනේ ලක්ෂ්‍ය ටීවී ආයතනයේ අද අපි හිතුවා පානදුර අගමැති බාලිකා මහාවිද්‍යාලයට එන්න ඕන කියලා. ඒ අපේ සුවිශේෂී කාර්යයක් තමයි. මෙවර උසස් පෙළ වාණිජ්‍ය අංශයෙන් අතරම පුවත්පත්වල සෑම මාධ්‍යකම ගියා. ඉතින් ඒ දරුවට, ඒ දියණියට පාසලේ ගරු විදුහල්පතිනිය මැදිහත් වීමෙන්, ගුරුවරු මැදිහත් වීමෙන් ප්‍රශංසනීය ලෙස, ප්‍රශංසනාත්මක ලෙස ඇගයීමකට ලක් කරා. පවනි ලක්ෂිකා දියණියව ඒ ඇගයීමට ලක් කරපු ඒ වීඩියෝ ටික ඔයගොල්ලෝ දකින්න ඇති මීට පෙර. ඉතින් අද අපි පොඩ්ඩක් ගරු විදුහල්පතිනිය එක්ක මේ හා සම්බන්ධව සුසංයෝග කරලා මේ වැඩසටහන පොඩ්ඩක් ඔබට සමීප කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මාත් එක්ක රැඳී සිටිනවා අපගේ ගරු විදුහල්පතිනිය එම්.කේ. මාලති නෙළුම් ප්‍රනාන්දු විදුහල්පතිනිය. අයිබෝවන්. අයිබෝවන්. ඉතින් ඇත්තරම මේ අද්විතීය පාසලක් කියලා කිව්වේ කෙටි කාලයක් තුල තාමත්ම ජයග්‍රහණ රැසක් පාන්දුර ලබා දුන්නු. ඒ වගේම වසර 12ක සේවා කාලය තුල පාන්දුර අගමැති බාලිකා මහාවිද්‍යාලයේ තාමත්ම පෙරලියක් කරපු විදුහල්පතිනියක්. ඉතින් ඔබතුමියට මොනවද කියන්න තියෙන්නේ මේ පෙරලිය සම්බන්ධ? ඇත්තටම මම සතුටු වෙනවා මට මේ වගේ වෙනස්කමක් විද්‍යාලය තුළ කරන්න හැකිවීම ගැන. මොකද ඒක මම හිතන්නේ මම කුඩා කාලේ ඉඳන් මම අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ. ඒ කාලෙදී නම් තමයි මම බොහොම ශක්තිමත් දැරියක් හැටියට අධ්‍යාපනය ලැබුවේ. ඒ අධ්‍යාපනයෙන් පස්සේ මම ඇත්තටම වෘත්තියට ආවට පස්සේ බොහෝ කාලයක් සේවය කළේ පානදුර බාලිකා විද්‍යාලයේ හොඳ විදුහල්පතිනියන් යටතේ. ඉතින් මම ලොකු අත්දැකීම් ලැබුවා. ඒ අත්දැකීම් තුළින් මට පුළුවන් වුණා පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ මේ ආකාරයට හොඳ ශක්තිමත් පාසලක් හැටියට කෙටි කාලයක් තුළ ගොඩනගා. අතර මැඩම් මේ පවනි ලක්ෂිකා දියණිය ගැන අපි විශේෂයෙන් කතා කරන්නේ අධ්‍යාපනයට කායික සුවය, මානසික සුවය ඉතාමත් වැදගත්. අතරම කායික සුවය අය ශ්‍රේණිය සිටම බොහොම අවාසනාවන්ත ලෙස ගිලිහිච්ච දියණියක්. කොහොමද ඔබතුමිය උදව් කළේ? ඇත්තටම ඒ ගැන කතා කරනකොට මට මතක් වෙනවා. ඇත්තටම මම මේ විද්‍යාලයේ ඒ කාලෙත් පවණි, එතකොට ඉස්කෝලේ 6 පන්තියේ හිටියේ. ඒ දුවට ඒ කරපු යම් කිසි ශල්‍ය කර්මකෙන් පස්සේ ඒ දුව එක්තැන් වුණා. මට මතකයි මම දෙමාපියොත් එක්ක, ඒ වගේම සංවර්ධන සමිති වල අයත් එක්ක ඒ දුව බලන්න ඒ රෝහලට පවා කොළඹ ගියා. ඒ වුණාට මම දැක්ක ඒ දුව බොහොම ශක්තිමත් චරිතයක්. දැන් රෝහලේ ඇඳේ හිටියා බොහොම ශක්තිමත් වේ කතා කළා. ඉතින් ඒ වගේම එයා හැම වෙලාවෙම හිතේ ඒ දුවගේ තිබුණා ඉගෙන ගන්නවා, මම වැඩ ටික කරනවා, ඒ මගේ අසනීපේ බාධාවක් කරගන්නේ නැහැ කියන එක දුවගේ තුල හිතිවිච්ච දෙයක්. ඒ නිසා තමයි මං හිතන්නේ ඒ දුවට පුළුවන් වුණේ එකවරම ඕලෙවල් සමත් වෙන්න කියලා. ඒ වුණාම ඒ වගේම තමයි මේ උසස් පෙළ විභාගෙදී ඒ තුනේ සාමාර්ථයක් ගන්න
ඇයට මේ විද්‍යාලයටුලින් හැකියාව ලැබුණා. ඇය ඇත්තම ඉතිහාසකම ඉගෙනගත්තා. ඔව් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ. ඉතින් යාගේ ඒ හදවතේ මම හිතන්නේ මේ තිබිච්ච සිහිනය කොහොම හරි අර තමන්ගේ රෝගය බාධාවක් කරගන්න නැතුව ශක්තිමත් ගමනක් ගිය නිසා තමයි යාට මේක පුළුවන්. ඇගේ දෙමව්පියොත් ඇයට ශක්තිමත් වුණා. ඒ වගේම ගුරුවරු හැම වෙලාවටම ඇය ගැන සොයා බැලුවා. අපේ විශේෂිත වූ කාරණාව තමයි සිහිනේ යථාර්ථයක් බවට පත් කරපු පුද්ගලයන් හඹා යන එක. ඉතින් ඇත්තටම සිහිනේ යථාර්ථයක් කරපු පවනි ලක්ෂිකා පිළිබඳව අපේ වීඩියෝ දර්ශන ටික ඔයගොල්ලෝ බලන්න ඇති. ඇත්තටම අපි හදවතින්ම සුභාශිංසනය කරන ඔබතුමියට ඒ වගේ ඇගයීමක් ඒ දරුවට ලබා දීම සම්බන්ධව. ඉතින් ඇත්තටම ඔබතුමියට මම හිතනවා මේ පවනි ලක්ෂිකා වගේ දරුවෝ තව 100ක් හිටියත් මේ අගමැතිය දිදුලවන්න ඔබට හැකියාව තියෙනවා. මම ඒක දන්නවා. ඒ අධිෂ්ඨාන ශක්තිය ඔබතුමියට තියෙනවා. ඉතින් කොහොමද ගුරුවරුන්ගෙන් ලැබිච්ච මේ දායකත්වය අනුග්‍රහකත්වය ඔබතුමියට යමක් කියන්න ඇති? ඔව්. මොකද මේ මගේ විද්‍යාලයේ ඇත්තටම විශේෂ අධ්‍යාපන ඒකකයක් පවත් තිබෙනවා. මට ඒ නිසා ඒ දරුවොත් එක්ක ගැවසිලා මම හොඳටම දන්නවා. මොකද මම විද්‍යාලයේ අනිත් ළමයින්ට වඩා වැඩි සැලකිල්ලක් දක්වනවා ඒ අධ්‍යයනයට. විශේෂ අධ්‍යාපන ඒකකයට. ඒ ගුරුවරු දන්නවා මම නිතර ගිහලා ඒ දරුවොත් එක්ක කතා කරනවා. ඒ දරුවෝ කතා කරන අමාරු වුණත් මම ආව වෙලාවට හිස නමල කතා කරන ආකාරය මම මුලින් දැකලා තියෙනවා. ඉතින් ඒ ගමනේදී මට පවනි ලක්ෂිකා දුව මම කිසිසේත් මතකෙන්නේ නැහැ. මොකද ඊට වඩා වෙනස් දරුවෙක් මේ දරුවා. හොඳින් හිටපු දරුවෙක්. ඒ නිසා මේ ගමනේදී මගේ ගුරුවරුම නිතර නිතරම මේ දුව ඉන්න හැම පන්තියකම ගුරුවරුම මම අඬ ගහලා දැනුවත් කළා. දැන් මේ දුව ඉන්නේ ඔබේ පන්තියේ. එතකොට මේ දුව වාර විභාග ලියනවා. ඒ ගැන හොයලා බලන්න ඕනේ. මේ දුවට මොනවා හරි දෙයක් අඩුපාඩුවක් තියෙනවනම් හොයලා බලන්න ඕනේ. ඒ වගේම පෙළ පොත් වෙලාවට ලැබුණා. ඒ සඳහා මගේ ගුරුවරු බොහොම හොඳයි. ඇත්තටම මේ විද්‍යාලයේ ගුරුවරු නිතරම දරුවන් ගැන සොයා බලන කණ්ඩායමක්. මම හිතන්නේ ඒ නිසා තමයි මම වාසනාවන්ත මේ විද්‍යාලේ මේ විදිහට දිනු කරන්න එක ශක්තියක් වුණේ ගුරු මණ්ඩලයේ. නිමා කරනු මිස වැඩ ඇති තමා වෙත අමාවට කරුණු මට වුමනා නැත. මම දැක්ක ගහලා තියෙනවා මේ ඒක හරි. ලස්සන මොකක්ද කෝණිනේ. ඒක ඇත්තටම මගේ ජීවිතයේ තියෙන දෙයක්. මම කිසි වෙලාවක නිදහසට කරුණු කියන පුද්ගලයෙක් නෙමෙයි. මට මේක කරන්න බැරි වුණා. මේක මම හැම වෙලාවෙම කැමති නැති දෙයක් තමයි මගේ දෙමව්පිය ඉගෙනුවේ නැහැ බෑ. ඒ දෙක නැතුව අපි කතා කරන්න ඕනේ කියන එක පුළුවන් තරම්. ඒක මම වැඩ කිරීමේදීත් ගොඩක් වෙලාවක එහෙමයි. ඕනෑම අවස්ථාවකදී මොන තරම් මට වැඩ තිබුණත් දවසකට මොන ප්‍රමාණයක් තිබුණත් මම ඒ දේවල් ඉෂ්ට කරන්න මගේ අරමුණු කරා ළඟා වෙන්න මම හැම වෙලාවෙම උත්සාහ කරනවා. දියණියන්ටත් ඒකම දෙනවා. ඒකම දෙනවා. දුවලටත් හැම වෙලාවෙම මම කතා කරන්නේ මගේ ස්වභාවයක් එමුතුව ඒ අයව ශක්තිමත් වෙන ආකාරයටම තමයි මම ඒගොල්ලන්ගේ ගමන් මගේ ගෙනියන්නේ. රටකට ඇත්තම කියනවනම් මේ දිනුවරුනි අනාගතේ බාර ගන්න ඉන්න දරුවෝ බිහි කරන්නේ. ඉතින් මේ හොඳ අම්ම කෙනෙක් බිහි කරන එක අනිවාර්යයෙන්ම විශේෂිත වූ කාර්යයක්. වර්තමාන සමාජයේ මේ බිහිසුණු සමාජය තුළ ඉතින් ඇත්තම ඔබතුමිය මේ හැදියාව සදාචාරාත්මක ගුණාත්මක භාවය කොහොමද මේ දරුවන්ට දෙන්න සහ ප්‍රතිඵලය කියන එක වෙනත් කාරණයක්. මේ දෙක කොහොමද සම්පින්දණය කරගෙන තියෙන්නේ? බොහොම හොඳ කාරණයක් ගැන ඇහිලි මගින්. මොකද අපි ඉස්කෝලේ තේමා මේ යක්ම වෙලා තියෙන්නේ මුණවත් නැනවත් දියණියක් බිහි කිරීම. එහෙනම් මගේ අරමුණ මම හැම වෙලාවෙම ළමයින්ට කතාවෙදී ඒක මතක් කරනවා. විද්‍යාලයක ළමේ ගුණවත් වෙන්නත් ඕනේ නැනවත් වෙන්නත්. අධ්‍යාපනයේ ලැබුවට එයා නෙනවත් ගුණවත් ගුණධර්ම නැත්තම් ඒ දරුවෙගේ සමාජයට කිසිසේත් ඇති වැඩක් වෙන්නේ නැහැ. අපි වෛද්‍යවරයෙක් වුණත් ඉංජිනේරුවෙක් වුණත් ඊටත් වඩා ඉහළ තනතුරකට ගියා. අපි ගුණවත් බව තමයි ඉස්සෙල්ලම අපි ගාව තියෙනවා. අපි පාරේ යනකොට යන හැටි කතා කරන හැටි අපි ඉන්න ආකාරය ඒන් තමයි ඉස්සෙල්ල මිනිස්සු අහන්නේ. ඒනිදු අපේ අධ්‍යාපන සහතික ටික නෙවෙයි කවුවත් මගෙන් අහන්නේ පාරේ යනකොට. එහෙනම් දරුවෝ දැනගන්න ඕනේ. හැම වෙලාවම මම දරුවන්ට කියනවා එහෙනම් ඉස්සෙල්ලම අපි ගුණවත් බවත් ඇති කරගන්න මේ වගේ නෙනවත්. කාන්තාවක් වෙනකොට ඔබ කිව්වා වගේ පවුලක අම්ම කෙනෙක් තමයි තාත්තා කෙනෙකුට වඩා දරුවන්ගේ වගකීම බාරගන්නේ. එතකොට මේ අම්මා බොහොම ඥානවන්ත කෙනෙක් වෙනවා. එහෙම වුණොත් තමයි මේ පවුල සාර්ථක වෙන්නේ. හොඳ කලමනාකරණයක් කරන්න යාට හැකියාවක්. ඉතින් මම හැම වෙලාවෙම දරුවන්ට කියනවා දුවේ ඔබ ගෑනු ළමෙක් වුණාම ඉහළ රැකියාවක් නොකළත් ඉගෙන ගන්න. ඉගෙනීම කියන එක කවදාවත් නවත්තර කරන්න එපා. මම ඒක හැමදාම දරුවන්ට මොකද විද්‍යාලයේ මගේ දවස ගානේ එක එක පන්තිවල ළමයි තමයි උදුමැදිරිය වතාවත් කරන්නේ. මම හැමදාම උදුමැදිරියට යනවා වතාවත් කරන්නේ. ඒ ඉවර වෙලා ඒ දරුවෝ ඔක්කොම මේ පන්තියේ නතර කරගෙන කෙටි වෙලාවක් මම ඒ ළමයින්ට හැමදාම කතා කරනවා. ඒ කතා කරන්නේ සමාජයේ ජීවත් වීම පිළිබඳවම පමණයි. කොහොමද හොඳ ගුණවත් සහ නැනවත් ළමෙක් වෙන්නේ කියලා. මම හිතන්නේ අන්න ඒ දෙකම කීම සහ මගේ ගුරු මණ්ඩලය ඒකටම සම්බන්ධ කර ගැනීම තුලින් තමයි අර ඔබතුමා කිව්වා වගේ මට පුළුවන්කම තියෙන්නේ මේ ළමයිව හොඳ ගුණවත් ළමයි කරන්න වගේම අධ්‍යාපනයේ තුලින් මේ දරුවන්ව නැනවත් මගට ගෙනියන්න. ඒ හැකියාවත් මට ඇත්තටම මේ විද්‍යාලයේ ලැබුණා.
අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න මිනිස්සු නිදහස් අධ්‍යාපනය තුල මේ වෙනකොට සමාජයේ බොහොම කතිකාවතක් තියෙනවා උසස් පෙළ කරන්න ඕනි නෑ සාමාන්‍ය පෙළ කරලා බොහොම උත්සාහ කරන්නේ දරුවව රට යවන්න විදේශයකට ගිහිල්ලා උගන්වන්න රටේ ප්‍රශ්න තියෙනවා ආර්ථික අර්බුද තියෙනවා හැබැයි අපිට අපේ ජීවිතය ගොඩනගා ගන්න විද්‍යාලයකින් ලැබෙන අන්නරය ගැන කිව්වොත් හොඳ උදාහරණයක් ඔබතුමී ඉතින් ඇත්තටම අපි මේ පාසල් එක්ක වැඩ කරනකොට අපි දැකලා තියෙනවා මේ දරු විදුහල්පතිමනි ඒ වගේ චරිත ඔබතුමීට ඒ වගේ මේ මේ දරුවන්ට මෙන්න මේ දේ දෙන්න මේ සමාජය තුල මේ කතිකාවත බොහොම බීජුණු කතිකාවත සමහර ඒගොල්ලෝ සාමාන්‍ය පෙළ කරපු ගමන් රට යන්න තමයි උත්සාහ කරන්නේ ඒක ඇවිල්ලා ධර්ම තත්ත්වයක් මොකද හේතුව මොන රටකට ගියත් ජීවත් වෙන්න එන්න ලංකාවට එන්න වෙනවා ඉතින් අපේ රටේ සමාජයේ නැත්තරම නැතිලා යන කරුණක් ඔබතුමිය මේ පිළිබඳව පාසලේ ප්‍රවර්ධනය කරනවද බොහොම හොඳයි ඔබතුමා ඒ ප්‍රශ්නේ ගැන මම සතුටු වෙනවා මොකද හේතුව මම හැම වෙලාවෙම දරුවන්ට කියන දෙයක් තමයි ඉගෙන ගත්තේ නැති කෙනෙක් තමයි ගොඩක් වෙලාවට මම දකින්නේ ඒ අධ්‍යාපනයේ වැඩක් නැහැ කියන කතාව කියන්නේ මොකද හේතුව දැන් මේ දරුවෝ විභාගය ඉවර වුණාම මේ සමහර අය අහන වැඩක් වෙයිද කැම්පස් ගිහිල්ලා වැඩක් වෙයිද ඉගෙනගෙන ආ කියන ප්‍රශ්නේ ගොඩාක් මිනිස්සුගේ මතයක් තමයි උතන සමාජයේ තියෙන්නේ මම හැම වෙලාවෙම කියන දුවේ ඉස්සල්ලාම බලන්න ඔය කියපු කෙනා කැම්පස් ගිය කෙනෙක්ද ගොඩක් වෙලාවට වෙලුවට ඇත්තටම ගියේ නැති කෙනෙක්ද මොකද මම කවදාවත් කිසිම දවසක දරුවෙකුට කියලා නැහැ යන්න එපා අධ්‍යාපනයේ යහට ගෙන ඒක වැඩක් වෙන්නේ නැහැ කියලා. මොකද දුවේ ඉගෙන ගත්ත කියන දේ කාටවත් ගෙනියන්න බෑ. ඒ ඒක අපි රැකියාවට කොයිතරම් යොදාව ගන්නවද කියන එක වෙන කමක්. ඒක අපේ රටේ තියෙන ආර්ථිකයත් එක්ක යන ගැටලුවක්. ඒක ඒක වෙන කතාවක්. ඒ වුණාට අපි හරියට ඉගෙන ගත්තා නම් අපිට ඒ ජීවිතේට එකතු කරගත්තු දේවල් වලින් අපි ගොඩනගා ගන්න ජීවිතේ කාටවත් මං හිතන්නේ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සොර සතුරන්ටවත් ගන්න බෑ. ඒක කොහෙත්ම බෑ. ඒ නිසා යම් කෙනෙක් හිතනවා නම් මම සාමාන්‍ය පෙළක් ළාම ඇති කියලා. ඒක මං හිතන්නේ ඉතාමත් පහත් මට්ටමේ සිටිල්ලක් විතරයි. එයාට සමාජයේ හිතනවා මුදල් තුලින් අපිට ඒක ජීවිතය කියන්නේ මුදල් පසපස හඹා යාමක් කියන්නේ. නෑ කිසිසේත්ම නෑ. අපි තුමු ගොඩක් දෙනෙක් බලන්න. සාමාන්‍ය පෙළ කරලා යම් මුදල් හොයලා මොකින් ජීවත් වුණාට ටික කලක් යනකොට එයාගේ ජීවිතේ ගොඩනගාගෙන කොහොමද ඊට පස්සේ එයාටම බැරි වෙන මේ මුදල්වත් පරිහරණය කරන්න. මොකද අධ්‍යාපනයක් නැතුවනේ එතනට ගිහින් අපි සාමාන්‍ය පෙළට වඩා අපිට පේනවා මම උසස් පෙළ කරනකොට මම ඊට වඩා කොයි තරම් දැනුවත්ද. මම විශ්වවිද්‍යාලෙ ගියාම මට පේනවා ඊටත් වඩා දැනුවත්. මම ඊටත් වඩා තව විවිධ අයත් එක්ක ගැවසීමේ සමාජයේ තව සමාජ අධ්‍යක්ෂ සහ වෙනත් තව උසස් අධ්‍යාපනයේ තවත් යන්න යන්න මට දැනෙනවා කොයි තරම් දේවල් තවත් අපි ඉගෙන ගන්න ඕනේ කියලා. ඉගෙනීම කියන්නේ යාව ජීව අධ්‍යාපනය. ඒක තුල මම හිතන්නේ කවදාවත් දැන් ওই කෙනෙක් කියනවා වගේ සමාජයේ නිකන් හිතුවට මෙන්න මේවා කළා අපි රටකට ගිහිල්ලා ලංකාව දාලා ගිහිල්ලා සතුටින් ඉන්නේ නැහැ. අධ්‍යාපනය හොඳට ලැබුව කෙනෙකුට පුළුවන් ඕන තරම් තියෙන ක්‍රම සතුටින් ඉන්නේ. සතුටින් ජීවත් වෙන්නේ කොහොමද කියන එක මුදල් වලින් නෙවෙයි. කොහොමද කියන එක අධ්‍යාපනය තුලම තියෙන දේවල්. මේ දේවල් හරියට ඉගෙනගෙන නැති නිසා තමයි මිනිස්සු ගොඩාක් දේවල් මං හිතන්නේ අද දුක් විඳින්නේ. මිනිසු මුදල් හම්බ කරත් කිසිම සතුටක් ඒ වගේම සෞඛ්‍ය සම්පන්න බවක් මේ හැමදේම නැති වෙලා තියෙන නිසි පරිදි අධ්‍යාපනයක් නැති. මිනි පහන තියාගෙන අපි අඳුරේ අතපත ගන්න જાතියක් බවට පත් වෙලා. ඉතින් ඇත්තටම අද අපි ලක්ෂ්‍ය ටීවී ආයතනයත් එක්ක ඇවිල්ලා බොහොම සුහදශීලීව අපි මේ එකතුනේ පාන්දුරාගමති බාලිකා විද්‍යාලයේ ගරු නියමවරියත් එක්ක. ඉතින් ඒ වගේම අපිට ලබා දුන්නේ සහයෝගයට ගොඩාක්ම ස්තුතියි. ඇත්තටම අපිට මීට වඩා කීපයක් කතා කරන්න තියෙන නමුත් ඔබතුමියගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක අපිට ලැබිච්ච කාල සීමාව බොහොම කෙටි. ඉතින් අපි තවත් දවසක හම්බවලා කතා කරමු. ඉතින් මේ කලපු ඇගෙීමට අපි සුවහසක් වූ අධ්‍යාපනය ලබන දරුවන්ට ඉතාමත්ම අවසාන වශයෙන් මුළු මහත් වූ සමාජයේ දරුවන්ට උසස් පෙළ සාමාන්‍ය පෙළ ශිෂ්‍යත්වයේ සියලුම දරුවන්ට ඉතාමත්ම අගනා වටිනා ආදර්ශයක් තමයි මේ පවනිලක්ෂිකා දුව. ඉතින් මම හිතනවා මම නැවත 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 කිව්වත් මට මේක කියලා මදි වගේ. ඒ නිසා ඔබතුමිය අවසාන වශයෙන් සුවහසක් වූ සියලුම දරුවන්ට දැයි දරුවන්ට හොඳ පණිවිඩයක් ලබා දෙන්න. මම කැමති ඇත්තටම මම සතුටු වෙනවා ඒ වගේම ස්තුතිවන්ත වෙනවා ලක්මී ලක්මී ටීවී ආයතනයේට මේ වගේ වැඩසටහනකින් මගේ මේ දුවගේ දක්ෂතාවය මොකද සමාජයේ ඉන්න දරුවන්ට කොහොමද අභියෝග ජය ගන්න කියන එක පෙන්වීමට ඉදිරිපත් වීම ගැන මම ස්තුතිවන්ත වෙනවා සමස්ත අගමැති බාලිකා විද්‍යාලය වෙනුවෙන්ම මට ඇත්තටම සමාජයේ මේ දුවා දරුවන්ට දෙන්න තියෙන හොඳම පණිවිඩය තමයි දුවේ ඉගෙන ගන්න කාලය තුළ අපේ ජීවිතේ ගොඩාක් බාධක කම්කටොළු එන්න පුළුවන් නමුත් ඒවා අපේ ජීවිතයේ අධ්‍යාපනයේට බාධාවක් කරගන්න හොඳ නැහැ.
Api ini yang api gaman maga, shakti matra, ini badik jaya gini giotin, api te anagate honda idir gaman maga, eli benua, nuan mana ikiri ketemu mata, daya daruan te dino honda ane vidi. Enan, bohomat mestuti garu vidual pertumeni, obatumia tekke bohoma adreniye, binari kipi agata kiri merawat stawala badi nusamande, enan, sil mudena api lakpe tv ayatne, daya daruan menue, me upahare piligan nikela mang itamant ma gaurin itu aradana karna bohomat mestuti. Panadura agamati balikha vidyalaya bumi eta parishwe tamai tama pirendelai. Ring mata hamuna tawat vidyalaya suwisheshi katyutak karana adaraniya gurutumiya. E tamai champa priyangani guru mahathmaya. Ring aibowan kiyala piligannawa. Iting etrama etumiya tamai panadura agamati balikha vidyalaya shishya subasadaka sangame mehewan. Iting me api ada me pavani lakshika duwage වැඩසටහනක් එක්ක පාසල තුල තියෙන ඒ සුබසාධන කටයුත්ත පිළිබඳව ඇහුවාම අතරම අපිට හිතා ගන්නත් අපහසුයි එවැනි කාරණා තුල පාසලේ එහෙම සිද්ධ වෙනවද කියලා. ඉතින් මේ ඔබතුමියගෙන් අපි අහන්නේ මේ ශිෂ්‍ය සුබසාධන කටයුත්ත කොහොමද ඔබතුමිය කළමනාකරණය කරන්නේ? ඇත්තටම අපේ සංගමයක් තියෙනවා ශිෂ්‍ය සුබසාධක සංගමේ ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා ඒක බාරව මමත් එක සමාජිකාවක් මුලින්දම හිටපු සමාජිකාවක් හැටියට ඒ ශිෂ්‍ය සුබසාධන සංගමේ අපි ගොඩාක් දේවල් දරුවන් වෙනුවෙන් කරනවා විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ ඒ වගේම අපේ ආර්ථික දුෂ්කරතා තියෙන දරුවෝ වෙනුවෙන් විවිධ වැඩසටහන් අපි කරනවා මේ ප්‍රධානම වැඩසටහනක් තමයි වාර්ෂිකව අපි ශිෂ්‍යත්ව ප්‍රදානයක් දෙනවා ඉතින් අපි ලක්ෂිකා දුව කියන්නේ ඒ ශිෂ්‍යත්වයේ හිමි දරුවෙක් ඒ කියන්නේ අපි ආර්ථික දුෂ්කරතාවයට අමතරව යාට ආර්ථික දුෂ්කරතාවය නොතිබුණත් අපි ඒ දරුවා විශේෂී දරුවෙක් වින්දා ඉගෙන ගැනීමට දරන උත්සාහය නිසා ඒ දරුවව දිරිමත් කිරීම උද්දසා තමයි අපි හැම අවුරුද්දෙම එයාට කිසිම පැකිලීමකින් තොරව ශිෂ්‍යත්වය ලබා දුන්නේ ඒ දරුවගේ තියෙන නොපසුබට වීරිය නිසා උත්සාහය නිසා. අතරම මේ කතා කරොත් අතරම දැන් මේ ප්‍රතිඵලය මොකක් වේද කියලා දැනගෙන නෙමෙයිනේ දේවල් කරන්නේ. හැබැයි ප්‍රතිඵලය මේ විදිහ දෙයක් වුණාම කොච්චර සතුටක් තියනවද? මං හිතන්නේ ඒ දරුවා පුස්තකාලේ ඉඳන් විභාග ලිව්වේ. ඒ විභාග ලියන කොටත් ඒ දරුවා හරි අපහසුතාවයෙන් ලිව්වේ. ඉතින් එයාගේ අදිෂ්ඨානය තිබුණෙම මම කොහොම හරි විභාග කරලා උපාධියක් කරනවා කියන අදිෂ්ඨානය. මං හිතන්නේ ඒ දරුවා ඒක ජයග්‍රහණය කරගත්තා මොන බාධක තිබුණත් මානසිකව ශක්තිමත් වෙලා තමයි ඒ දරුවා ඒ දේ කරේ. ඒක තමයි අපිට තියෙන ලොකුම සතුට. මං හිතන්නේ දරුවෝ සිය ගණනාවක් අතරින් දහස් ගණනාවක් අතරින් අපි එක දරුවෙක් හරි ඒ දේ කරනවා කියන එක අපේ ජීවිත කාලෙම අපි ලබන තෘප්තිය ඒක තමයි. ලංකාවේ ඉන්නවා ඕන තරම් මගේ දරුවට සුවයක් නැහැ. කායික සුවයක් නැහැ. මානසික සුවයක් නැහැ. කියලා දරුවන් අත්හැරලා දාන. හැබැයි ඒකට හොඳම උදාහරණයක් තමයි මේ පාසල් කුලකයේ තුල ඉන්නවා විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අංශයකුත්. ඇත්තටම එහෙම අංශයකුත් තියෙන පාසලක සුබසාධන කටයුත්ත ඉතාමත්ම සාර්ථකව වෙනවා කියලා කියන්නේ මෙවැනි ප්‍රතිඵල අනිවාර්යෙන් ලැබෙනවා. ඉතින් ඇත්තටම අම්මේ තාත්තේ තමන්ගේ දරුවගේ තියෙන අවශ්‍යතා මොනවාද කියලා හොඳින් අඳුරාගෙන ඒ අදාළ තැන්වලට අදාළ පාසල් වලට යොමු කිරීම තමයි මේ වෙනකොට කළ යුත්තේ. මම හිතනවා ඒ වගේ දරුවන්ට විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ටත් මේ පාසල තුල විශේෂ තැනක් තියෙනවා. විශේෂ තැනක් තියෙනවා. මම හිතන්නේ අපේ විදුහල්පතිතුමිය හැම වෙලේම හැම දරුවෙක් කෙරෙහිම විශේෂ අවශ්‍යතා වෙන්න පුළුවන්, විශේෂ හැකියාවන් වෙන්න පුළුවන්. ඒ වගේ සියලුම දෙනා වෙන්නේ එතුමියගේ සහයෝගය. එතුමියගේ මම හිතන්නේ හරි හොඳ ආකල්ප තියෙන විදුහල්පතිනියක් ඉන්නේ අපිට. එතුමිය හැම කෙනෙක් කෙරෙහිම සුවා බල්ලා කටයුතු කරනවා. මම හිතන්නේ අපි ලැබපු ලොකුම ජයග්‍රහණයක් එතුමිය වගේ විදුහල්පතිතුමියක් ඇත්තේ වැඩ කරන්න ලැබිච්ච එක කියන එක මම නොපිළි කිසිම රැකිලීමකින් තොරව කියා හිටිනවා. ඇත්තරම අපි වාසනාවන්තයි. මොකද හේතුව පාසලක් තුල මෙවැනි ඌ සංකල්ප එක්ක ගොඩනගෙන්න කාර්ය මණ්ඩලයක් ගරු විදුහල්පතිනියක් එක්ක අපේ දරුවන්ට ඒ අවස්ථාව හිමි කර දීම පිළිබඳව අපි සතුට වෙනවා. ඉතින් ලක්ෂණ ටීවී ආයතනයේ හැමදාම සුවිශේෂ වූ පුද්ගලයන් හොයාගෙන යන ගමනේ ඉතින් සුවිශේෂී අවස්ථාවක්. ඉතින් ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපි සමග සම්බන්ධ වීම සමග. බෙහෙවින්ම ස්තුති. ආයුබෝවන්.
teacher. Excuse me. Ada apa ya? Suwisesu pudgalayan hambayana lakne jeevi ayathane panadura advitiya pasalak. Keti kalayak thula ithamathma janapriya pasalak bawata patthunu panadura agamathi balika vidyalaya daskamak karapu peraliyak pilibandawa katha karanna. Udai dan api sambandha vela innawa. E thamai pasugiya apasu usas pela vibhage pratipala nikuth una. Edi pavani lakshika diniya ithamathma suwisesu jayagrahanaya pasalata ath karala dunna. Me inne pavani lakshika diyaniyage anshabara gurutumiya. Ithin bohomathma aadareyen piligannawa aibowan kiyala samawenna obathumiyage kaale gattata daruwane samawenna vinadi kihipayak apita denna. Ithin pavani lakshika diyaniya pilibandawa dan godak karunu karana api dannawa. Obathumiyata kiyanna tiyena de hadawathinma ena de kiyanna. Ehttatama lakshika pavani dua ikannya ekstetama abiyogya ikannya abiyogya jayagatta diriya diyaniyak kiyala kiyanna puluwan mama me lakshika godak danagatte 10 indala namuth eya me ikanne api me me 6 wasara ya november wenakota vidara asanipa tattekin susumnave athi unu gediyekin athi unu deekin thamai ya me antimata yata ewidinna beri unne. Ida pasai kapia me dana gata ta hata wasera ta wasera di wage namut me mama me dua wa dana gata dahai wasera di mama via paraha genung kena dene usia iban dana ma ida mage plastik e tamai e itie namut kawat raka gara pasal lena no heki unata ape me pasal ate ke godak sambanduna dana wara di bahag wata sambanduna e wage me e bishe gata lu dana gata api hamade e wara di bahag wala papers ma balal මගේ විෂේ අනිත් ගුරුවරුන් අනිත් විෂයන් හැම එකේම මේ එයත් එක්ක මේ හැමදේම යාර තියෙන ගැටලු ඒ දේවල් සාකච්ඡා කරා. ඒ කියන්නේ ඇත්තටම දිරියේ දිනියක් කියන්නේ අසනීප තත්වය සැලකුවේ නැහැ. එයා හිතුවේ මෙතනින් එහාට යාට යන්න පුළුවන් කියන එක. ඊට වඩා දේවල් නැති අය මේ එයා හිතුවා ලෝකේ ඉන්නවා. ඉතින් එයාට ඒ වෙච්ච දේ ඇත්තටම පොඩි දෙයක් කියන එක එයා හිතුවා. Enne beri unata library kedi hama eken vena me shishyawan nopeminiyat hama dama wara vibhaga walata yawa e gatalu me e hama deema ape saakatcha karala me me vishe sambandha sielu dewal me nirakarane karagatta e wagema me kiyanna one api online e kaaledi covid prashne hindath e wagema me margada prashne nisa api me me online classes godak kala ekedi mama mage mama genum karanne karanne hama daama me me online class ekata mulimma sambandha una duwa eya. Hari de, itu kota, ne Muhammad Dam, kan itu nanti hari aktif na ya, hari prasnaha nawa, dan ya itu, ede pasal itu sambandri ini matap ne, nohe keunat, ede ya itu loko daya kuna, asirwa daya kuna, ini tapi teka goda kal rendu na, hema bishe kadim, itu kota ede, kan ne gatelu ni rakan ne kal api apre call kal lah no prasna, meten nanti kohom ada, meh makaran ne, hema kiala, ini de, terdama diri ya dia ni, ya biasanya pe ya. ඇතරම දීර්ඝ විස්තරයක් මෙතුමිය කළා. තමන්ට තියෙන කායික සුවය, මානසික සුවය ගැන හිතන්නේ නැතුව ඇත්තටම අපේ මේ ਸਰව සම්පූර්ණ වූ දියණිවරුන්ට ලොකු අභියෝගයක්. ලොකු අභියෝගයක්. මේක මේ අපි අභියෝගයට ලක් කරනවා. සීලොම අභියෝගයට ලක් කරන්නේ ඇයි? ප්‍රතිපලය තුල, අධ්‍යාපනය තුල පමණයි අපිට මේ කවුලුවෙන් එළියට යන්න පුළුවන්. එනිසා ඔබතුමියට ඉන්න දිර්ය දිනිය තව ගොඩක් ඉතින් ලබන අවුරුද්දේ සහ ඉදිරි වර්ෂවල ඉතින් මොනවද දෙන්න පුළුවන් උපරිම උසස්ම පණිවිඩය ඒ දිනියට එතෙන්ට යන්න පුළුවන් වුණා නම් සර්ව සම්පූර්ණ
මේ දියණිවරුන්ට අනිවාර්යයෙන්ම එතනින් එහාට යන්න පුළුවන් කියන එකයි මං කියන්නේ. ඇත්තටම මේ රටේ මීට වඩා සම්පත් තියෙනවා. මේ වගේම සම්පත් නැති දරුවෝ ඉන්නවා. ඒ නිසා ඇත්තටම අපේ පාසලක් වශයෙන් අධ්‍යාපනය ලැබනකොට මේ ඉන්න දෙවිවරු වගේ අය. ඉතින් ගුරුවරු කියන්නේ දෙවිවරු. ඉතින් පවණි ලක්ෂිකාට දෙවිවරු වෙලා ඉන්නේ අම්මයි තාත්තා ඊට පස්සේ ගුරුවරු. ඉතින් අත්‍තරම අද මේ වගේ අපි ඇය ගැන මෙච්චර කතා කරන්නේ ලංකාවේ සුවිශේෂීම චරිතය. අපොසොල් සස්පෙල විභාගය තුල ජයග්‍රහණ ලබාගත්තු සුවිශේෂීම වූ ඒ තුනක් අරගෙන විශ්වවිද්‍යාල වරම් ලබාගෙන පාසලට මේ මම හිතනවා අද විදුහල්පති මේ අත්‍තරම මාර වාසනාවන්තයි තුමිය. ඔබතුමිය වාසනාවන්තයි. මම හිතන විදිහට මොකද ඔබතුමියගේ කාලය තුල එවැනි දක්ෂ මැණික් කැටයක් උපදාලා අගමැතියන් එළියට දෙන්න පුළුවන් වුණාට. ඉතින් බෙහෙවින් ස්තුතියි ඔබතුමියට. අපි මම හිතනවා ඔබතුමිය වටේ තව ගුරුවරු කණ්ඩායමක් හිටිය ඔවුන් උදව් කරන්න ඇති. ඉතින් අනිවාර්යයෙන්ම ඒ නිසා මේ බලාගෙන ඉන්න හැම දෙනාටම කියනවා මේ වැඩසටහන තුළ බොහොම ලබාගත යුතු දේවල් තියෙනවා. ඒ නිසා ලක්නි ටීවී ආයතනත් ඒ වීඩියෝ දර්ශන ටික නරඹන්න ගොඩාක් ස්තුතියි ඔබතුමියට සම්බන්ධ වුණාට. ස්තුතියි. මටත් ස්තුතියි මේ වගේ දේවල් ඒ කියන්නේ යහපත් දේවල් රටට දායාද කරන්න. ගොඩාක් ස්තුතියි. හරි. ස්තුති පුතේ. හරි. පානේ දුරා පුර